ඔබතුමා කොටිත්‍රස්තවාදයට එරෙහිව කරපු අරගලය අපි ඇස් දෙකින් දැක්කා. ඒ යුද්ධය දුටු ගැමුණු රජතුමාගේ එලාර රජුට එරෙහිව කර යුද්ධයටත් වඩා අභියෝගාත්මක යුද්ධයක් වුණා. එලාර රජතුමාට එරෙහිව කකුලෙන් අදින්ද දුටු ගැමුණු රජතුමාගේ කකුලෙන් අදින්ද ඒ කාලේ විපක්ෂයක් තිබුණේ නැහැ අතිගරු අගමැතිතුමනි. ඒ වගේම කරන වැඩේ ජනතාවගේ මනස ව්‍යාකූල කරන්න රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් තිබුණේ නැහැ. බලපෑම් කරන්න විදේශීය ප්‍රජාවන් ජාත්‍යන්තර ප්‍රජාවන් හිටියේ නැහැ. බල්ලුක කියන ඉන්දියානු සහෝදරයාට හමුදාව අරන් එන්න කියලා එලාර රජුරෝ පණිවිඩයක් ඇව්වත් ඒ හමුදාව එන විට පණිවිඩේ ගිහිල්ලා හමුදාව එන විට යුද්ධෙත් ඉවර වෙලා ඉවරයි. අද වගේ ෂණිකව බලපෑම් කරන්න සම්මන්ත්‍රණ තියන්න හමුදා එවන්න හැකියාවක් එදා තිබුණේ නැහැ. ඒ සියල්ලටම වඩා ජනතාවගේ මනස විකෘතිකරන බොරු ප්‍රචාර කරන සමාජ ජාලා මාධ්‍ය නේදා තිබුණෙත් නැහැ. එනිසා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා මේ රටට ගෙන ආපු ජයග්‍රහණය අතීතයේ අපලද සියලුම ජයග්‍රහණයන්ට වඩා විශිෂ්ටයි අද්විතීයයි කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසායි ඔබතුමා අද අපේ ප්‍රධාන අමුත්තා වෙන්නේ. ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම කියන තේමාව යොදාගෙන තියෙන්නේ. අපි ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරා යන ගමනේදී අපිට තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව අපේ ධාරිතාව අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ නිසා අපි මේ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අපේ ක්‍රියාවලිය තුළ ඉතාම වැදගත් සමාගමක් බවට පත් වෙනවා. මේ වෙන විට ගරු අග්‍රාමාත්‍යතුමනි, අපි මෙට්‍රික් ටොන් 10000ක ධාරිතාවයක් තියෙන ටැංකි 9ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම නුදුරු අනාගතේම අද ජන අගමැතිතුමනි මම විශේෂ දෙයක් කියන්න ඕනි. පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. තාම මම මේක කොහෙවත් නිවේදනය කරේ නැහැ. තානාපතිතුමත් එක්ක තිබුණු මහකොමසාර ඉන්දියානු මහකොමසාරිස්තුමත් එක්ක තිබුණු අර්බුද සියල්ලම කතා කරලා විශ්ව ගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි ඉන්දියානු මහකොමසාරිස්තුමා ඉතාම නම්‍යශීලී වෙමින් 2018 අත්සංකල ගිවිසුමේ තියෙන විධිවිධාන අමතක කරමින් අපි විසින් ඉදිරිපත් කරපු මහියල කළමනාකාරීත්වයත් එක්ක සාකච්ඡා කරලා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි සියල්ලම වලට එකඟතාවයේ පළ කරන්නට ඉන්දියානු මහකොමසාරිස්තුමන් නම්‍යශීලී වුණයි කියන එක මේ අවස්ථාවේ කෘතඥපූර්වක සීකරන්න ඕනි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති 2003 සිට අපිට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අපසතු වෙන බව අපි ඊටාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. එයිදී ත්‍රිකුණාමලයෙන් ආසන්නයේ යන නැව් වලින් සාතිශය බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ. එනිසා ඒ වෙළඳපොළ ළඟා ඒ වෙළඳපොළ දිනා ගැනීමට නම් අපට ඉන්දියාවේ සහයෝගය අත්‍යවශ්‍යයි. නිසා ලංකා IOC සමාගමත් එක්ක එකතුව ඉතාම සහයෝගයෙන් මෙම තෙල් ටැංකි සංවර්ධනය කරලා ශ්‍රී ලංකාවට දැවැන්ත විදේශ විනිමය උපයන තැනක් බවට වසර 80ක් පමණ නිදැල්ලේ ප්‍රයෝජනයක් නොගෙන තිබුණු මෙම සම්පත භාවිතා කරන්නට නුදුරු අනාගතේම අපි කටයුතු කරනවා කියන එක අපි ජාතියට ප්‍රතිඥා දෙන්න කැමතියි.